ජයගමු ශ්‍රී ලංකා ජූනි 28 සහ 29 මඩකලපුව හින්දු විද්‍යාලය ක්‍රීඩාංගණයේදී. අපි කවුරුත් දන්න අපේ රටේ ආර්ථිකය වේගවත්ව කඩාවැටලා තිබෙන රටක්. දැන් සාමාන්‍යයෙන් අපි රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක සාමූහික ඒකඟතාවයකට ආවා. ඒකඟතාවේ අනුව ජනතාවට පීඩාවට ලක් වෙන බොහෝ දේවල් කරලා තිනවා රනිල් වික්‍රමසිංහ. මේ වෙනකොට සාමාන්‍යයෙන් ගත්තොත් ඔබගේ වැටුපට ගහන බද්ද 36 දක්වා වැඩි කරා නේද? එතකොට ඔබට වැටුපට 36ක බද්දක් ගෙවුවට පස්සේ 164ක් අතට ඉතුරු වෙනවා. ඒ අතට හිටුණ 164 නු මොකද කරන්නේ? භාණ්ඩා සේවා මිලදී ගන්න එනකොට තව 118ක් ගන්න. ඒ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ වැටුපෙන් අර 136 බද්ද ඒ විතරක් නෙමෙයි. අතට ලැබෙන 164න් භාණ්ඩා සේවා මිලදී ගන්න කියු මොකද කරන්නේ? තව 118ක් ඒකට අය කරන. අපි 2001 වැඩ බද්ද හඳුන්වා දීපු දවසේ සිට සෞඛ්‍ය සේවා මුළුමනින්ම වැඩ බද්ද නිදහස් කළා තිබුණා. ආහාර පාන වැඩ බද්ද නිදහස් කළා තිබුණා. මේ සියල්ල මොකද කරේ? නැවත වැඩ බද්ද ඇතුළු කරලා තිබෙනවා. එනිසා මොකද වෙලා තියෙන්නේ? වැටුපු රුපියල් 100ක් නේද? ඒ වැටුපින් 136ක බද්දක් ගහනවා. අතට ඉතුරු වෙන එකනුත් 118ක බද්දක් ගහනවා. දැන් මේ බදු යෝජනාව ගිනාවේ මොකටද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රනිල් වික්‍රමසිංහ එකඟතාවයන් සමග ආදායම් වැඩි කර ගැනීම අරමුණු. ඒක ජනතාවයකට මුණ දුන්නා. ඊළඟ සේවක අරසාධක අරමුදල ආණ්ඩුවට විශාල ප්‍රමාණයක ණය දීලා තිබෙනවා. දේශීය ණය වෙළඳපොලේ ප්‍රධානම ණයකරුව තමයි නේද? ආණ්ඩුවේ ප්‍රධාන ණය දීලා තියෙන කාඩ සේවක අරසාධක අරමුදලට. මොකද්ද කරේ? ඒ සේවක අරසාධක අරමුදලේ සේවයෙන්කට ලැබෙන තියෙන ප්‍රතිලාභය කප්පාදුකට භාජනය කරා. එයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඔබගේ ණය පංගුව, ඔබගේ ණය ප්‍රතිශතය අඩු කරගත යුතුයි. ද දේශීය ණය ප්‍රතිවගත කිරීමේ සලස්මක් අනුව අපේ රටේ සේවක අරසාධක අරමුදල මේ වෙනුවට තියෙන ගිණුම් හිමියන් 124ක් විතර ඉන්නවා නේද? මේ 124ම තමන්ට ලැබෙන වරප් සමන්ට ලැබෙන නිසි මුල්‍යට නිසි මුදල ආණ්ඩුව කප්පාදු කරා. ජනතාව දරාගත්තා. හරිද? ඒ විතරක්ද? ආර්ථිකය කරන අසාර්ථක ඇකිලිවීම හේතු කොටගෙන නන්දලාල් රනිල් වික්‍රමසිංහ තුළ අපේ ආර්ථික සංකෝචනය කරන්න පටන් ගත්තා. ආර්ථික ඇකිලිවීම හේතු කොටගෙන සුළුවා මධ්‍යපරම ව්‍යවසායන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වැහිලා තියෙනවා. ඒක ඇතුළේ 104.5% ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වී තිබෙනවා. මේ වැඩපිළිවෙලේ කොට මේ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස. ඒ විතරක්ද? විදුලි බල මණ්ඩලයේ පෙට්‍රෝලියම් එක ඒ නිෂ්පාදන පිරිවැට සරලන ලෙස මිල ගලප්පන්න කිව්වා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දරා ගන්න බැරි විදිහට විදුලි බිල ඉහළ යාමක්, දරා ගන්න බැරි විදිහට තෙල් මිල ඉහළ යාමක් ඉදිරියට ගියා. 2023 වසරේ විතරක් ගෙවල් 110ක ලයිට් කපලා තියෙනවා. දැන් මොකද කරන්නේ? මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආපු එකඟතාවයන්ට ගෙදර ලයිට් කපාගෙන දරා ගන්නවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ආපු එකඟතාවයන් අනුව මොකද්ද වෙන්නේ? මම කලින් කිව්වේ නේද? 108 තිබුණු වැඩ බද්ද 15 දක්වා වැඩි කරා. 15 වැඩ බද්ද 18 දක්වා වැඩි කරා. වැඩ බද්ද ඇතුල් වෙලා නැති ශිෂ්ත්‍ර වැඩ බද්දට ඇතුල් කරා. ආහාර පාන, සෞඛ්‍ය සේවාව නේද? අධ්‍යාපන කටයුතු වැඩ බද්දට ඇතුළු කරා. දැන්ද විශාල දරා ගැනීමට ලක් වුණා. ඒ විතරක්ද? ජනතාවට ලබා දෙන සේවාවන් කප්පාදු කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරා. ඒ විතරක්ද? ජාතිය සතු සම්පත් විකිණීම සඳහා න්‍යාය පත්‍රයකට ඇතුළු කරා. මේ ඔක්කොම කරන්න මොකක් වෙනුවෙන්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවෙන් ඒ පාර්ශ්වයෙන් ඉට කරපු කාර්යයක් හිටින මොකද්ද අපිට ණය ප්‍රතිවගත කරලා දෙන්න. ඒ වෙනින් අපි කොච්චර දරා ගැනීම කරලා තියෙනවද? අද අදක අපේ ණය වලින් දිවි පාර්ශ්වීය ණය හිමිකරුවන් ණය ප්‍රතිවගත කර ගැනීමට එකඟතාවයක් පළ කරලා තිබෙනවා. හැබැයි ඒකඟතාවේ වෙනින් ජනතාව කොච්චර කැපකිරීම කරලා තියෙනවද? හරිද? ඔබට මතක ඇති මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුමට එළඹෙන වෙලාවේදී
රනිල් වික්‍රමසිංහ ඒක දේශපාලන ව්‍යාපෘතියක කොටසක් බවට පත් වුණා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුමට එළඹුණාට පස්සේ රත්ඤපත්තු කරේ කොයිද? රත්ඤපත්තු කරා සිරිකුතේ. හරණම් පත්තු කරන්න බහණ්ඩගාරේ. එන ආර්ථික ප්‍රශ්නයකට මේකට උත්තරයක් හැටියට මේක ආවේ බහණ්ඩගාරේ රත්ඤපත්තු කරන්න. හැබැයි රත්ඤපත්තු කරන මොකේද? සිරිකුතේ. ඒ කියන්නේ මේ මුළු ව්‍යාපෘතියම දේශපාලන ව්‍යාපෘතියක් හැටියට සම්බන්ධ කරගත්තා. ඒ නිසා අපිට වැඩි අහිතකර තීන්දුව කොන්දේසි වලට යටත් වෙන සිදුවී තිබෙනවා. අද දීපාර්ශ්වයේ ණය පිළිබඳව ප්‍රතිව්‍යුගත කිරීමට එකඟ වීම නේද? ඒක එක අධීරයක් විතරයි. ආපු ගමනේ අධීරය. ඒක මොකද අලුත් පණිවිඩයක් වෙන්නේ. ඒක අලුත් පණිවිඩයක් නෙවෙයි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ආපු එකඟතාවයේ එක අධීරයක්. තව භයානක අධීරයක් ඉතුරු වෙලා තියෙනවා. මොකද්ද? ජාත්‍යන්තර සුරි බඳුම් කර දැන් ඩොලර් බිලියන 12.5ක් විතර තියෙනවා. නේද? ඩොලර් බිලියන 12.5ක් තියෙනවා. ඒක ප්‍රතිව්‍යුගත කරගන්න තාම අසාර්ථක රතු වෙනවා. ඒ ඩොලර් බිලියන 12.5ම රනිල්ගේ 2015 19 ආණ්ඩුව ගත්තුවා. අත තියාගන්න. 2017 තමයි අපි ජාත්‍යන්තර සොරි බැඳුම් කර මිලදී ගැනීම වෙළඳපොළට ගියේ. 2007 ඉඳන් 2015 දක්වා අන්තිමනේ ඩොලර් බිලියන 3.5යි. හැබැයි 2015 ඉඳන් 2019 දක්වා අරන් තිනවා ඩොලර් බිලියන 12.5. එහෙම ගන්න ගමන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරා ඒ කාලේ මට මතකයි 2020 වෙනකොට රට මුළුමනින්ම ණයබරෙන් නිදහස් කියලා. දැන් ආයේ අද ප්‍රකාශ කරන මොකද්ද? අපේ ණයවර ලිපි දැන් පිළිගන්න තත්වයකට මුතු වෙලා තිනවා. ජාත්‍යන්තර සහතිකයක් අපිට ඇවිල්ලා තිනවා. ඉතින් මේ ජාත්‍යන්තර සහතික අහිමි කරේ කවුද? අපේ ණයවර ලිපි පිළිගන්න නැති තත්වෙට මේ අර්බුදේ නිර්මාණය කරේ කවුද? ඒ අර්බුදේ නිර්මාපකයන් නොවුන්. හරිද? හැබැයි ඒ අර්බුදේ නිර්මාපකයන් කිසිවෙක් මේ අර්බුදේ වින්දිතයන් බවට පත් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මේ අර්බුදේ වින්දිතෙක් වුණාද? හිටපු මුදල් ඇමතිවරු රවි කරුණානායකලා බැසිල් රාජපක්ෂලා මේ අර්බුදේ වින්දිතෙක් වුණාද? අජිත් කුමාර් කබ්‍රාල්ලා නේද හිටපු මහ බැංකු අධිපතිවරු මේ අර්බුදේ වින්දිතෙක් වුණාද? සමරසිංහලා නේද ඊට පස්සේ කවුද? ආටිගලලා මුදල් අමාත්‍යන් සිටු ලේකම්වරු මේ අර්බුදේ වින්දිතෙක් වුණාද? වින්දිතෙකුනේ නේ. මේ අර්බුදේ වින්දිතයන් බවට පත් වුණේ කවුද? ජනතාව. ඒගොල්ලෝ අර්බුදේ නිර්මාපකයෝ පොදු ජනතාව අර්බුදේ වින්දිතයන් බවට පත් වුණා. එනිසා මොකද තියෙන්නේ අපිට? ආර්ථික වශයෙන් විශාල ලෙස කඩාවැටුණු ඒ හේතු කොටගෙනම ජනතාව විශාල පීඩාවකට පත් වෙච්චි තත්ත්වයක් අපේ රටේ තියෙනවා මේ මැතිවරණ වෙන වෙලාවේදී.